Ey. අයිය මේ ගමන නොගිහින් ඉන්නේ මං හින්දා නේද? මම එහෙම එකක් කිව්වේ නෑනේ. නොකිව්වට මං දන්නවා. මං තීරණය කරන් ඉවරයි. වාගේ හිනිදා ගන්න. ලයිට් එක නිවලා ගිහින් නිදා ගන්න. අයියා මට මේ කරලා තියෙන උදව් හොඳටම ඇති. මාව කසාද බැඳ කියපු එකම කොච්චර දෙයක්ද? එහෙව් එකේ මෙහෙම දෙයක් නැති කර ගන්න ඕනි නැහැ. මම නොයන්න හේතුව ඔයා නෙමෙයි. මට තනියම මෙහෙට වෙලා ඉන්න පුළුවන්නේ. මට ඕන කරන අඩු වැඩිය වංගුවේ කඩෙන් අරගෙන උයාගෙන කාලා ඉන්න එකනේ. මට නිදිමත නිරංජල. මට කියන්න අය යනවා කියලා. ආ දැන් නම් ලයිට් එක දාලා තියදී නිින්ද යන්නේ නැහැ කියලා. රුසියානු ප්‍රස්ථාපිරුලක් තියෙනවා දුප්පතා විවාහන දවසට රාත්‍රියක් කෙටි වෙනවා කියලා. කල්පනා කරන්න දෙයක් නෑදුවේ. ඒ කතාව ඇත්ත. මාධව උදේම වැඩ දෙහිලානේ. ඒක නෙමෙයි මූණ ඉල්ලගෙන ඉන්නේ. අංකල් මං කල්පනා කරේ කාරණාවක් ගැන. මොකක්ද? මාධවයට චාන්ස් එකක් හම්බෙලා රට යන්න ෆ්‍රාන්ස් වලට ස්ටඩිස් වලට. වෙරි ගුඩ් නෝ. මාධව බොහොම ආසාවෙන් හිටි ෆ්‍රාන්සෙට යන්න. ඔව්. මාත් එක දන්නවා. දුවට දුකයි මාධව යනවට නේ. ඒකනේ. මාධවය යන්න බෑ කියනවා. මා සහයයිනේ. මට තනියෙන් මෙහි ඉන්න පුළුවන් කිව්වට අහන්නේ නැහැ. ඇල්බර්ට් අංකල්ට පුළුවන් ද මාධවයට කියන්නේ මේ ගමන යන්න කියලා? මං හින්දා මාධවයට මේ වගේ චාන්ස් එකක් නැති වෙන එක මට දරා ගන්න බෑ අංකල්. මං කතා කරන්නම්. ඒත් මට බල කරන්න බෑ. බල කරලා කියන්න මමනි කියන්නේ. කෙනෙකුට තමා ආදරය කරන කෙනාගෙන් ඈත්ලා ඉන්න කියලා බල කරන්න පුළුවන් ද දුවේ? බෑනේ. දුව කියවලා ඇතිනේ රොමියෝ ජුලියට්ගෙන් බෙන් වෙලා යන මොහොත. රොමියෝ කියනවා මෙහෙම. I have more care to stay than will to go. ඒ කියන්නේ ජුලියට් ළඟ ඉන්න ඇත්තන් මලක් කමක් නැහැ කියන එක. එහෙව් එකේ රට යනවා කියන එක මොකද්ද? මා යනවා දුවේ. මචං ඔබ මේ කරන්න හදන්නේ ලබන අවුරුද්දේ අපි කාටද ලැබෙන්න තියෙන චාන්ස් එක නැති කරන්නේ.
දැන් මාදරමකත් තියෙන ප්‍රශ්නේ පඩියක් ගෙවනවා නා වේදන් සේරමත් දරනවා නා අත් දෙක වනවන යන එකනේ තියෙන්නේ මාදව බෑ කියනවා කියන්නේ බොස්ගේ මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත දෙනම නවතිනවා කියන එක මිස්ටර් වික්‍රමසිංහ කව බොස්ට හොඳටම කීంతి ගිහිල්ලා කියලා ඇත්තට මොකද්ද උඹට තියෙන ප්‍රශ්නේ ඉතින් මචං බොස්ට ඕන නම් වෙන කෙනෙක්ව යවන්න පුළුවන්නේ මේ මේ බො හොඳටම දන්නවනේ බොස් යමක් කිව්වොත් කිව්වා මෙයාට මේ දාලා යන්න බැරි දෙයක් ඇති මෙයාට අර ගෙවල් අයිතිකාර ගෑනිගේ කෙල්ල යන්න දෙන්නේ නැහැ ඒකනේ මං උඹට මුලින්ම කිව්ව පොට වරද්ද ගන්න එපා කියලා කෝ කින දේ හුවේ නැහැනේ එහෙම දෙයක් නැහැ අසිත එහෙනම් එහෙම දෙයක් නැහැ ඒ වාඩිලා ඉන්න විවිධින් කතා කරන්න මං කිව්ව විදිහ මතකයිනේ අද හවස වෙනකොට මේ ආරංචිය මුළුකම පුරාම පැතිරෙනවා කඩපිල් ගානේ කතා කරන්න පටන් ගන්නවා වලව්වට ගෙනල්ලා කියපු හින්දා කිසි කෙනෙක් මේක බොරුවක් කියලා පිළිගන්නේ නැහැ මං තමුන්නාන්සලට අද එන්න කිව්වේ වැදගත් කාරණයක් කියන්න. මාව දේශපාලනයට ගේන්න පප්පට ඕනේ උනේ මගෙන් ගමට රටට සේවයක් වෙනවා දකින්න ඕන නිසා. මං දන්නවා තමුන්නාන්සල අවුරුදු ගාණක් තිස්සේ වලව්වේ කුඹුරු අස්වද්දන්න තමුන්ගේ මුළු ජීවිත කාලෙම කැප කරලා තියෙනවා කියලා. ඒක නිසා මං තීරණය කෙරුවා මං ඡන්දෙන් දිනුවාට පස්සේ ඔය දැන් තමුන් අඳේට වගා කරන කුඹුරු තමුන්ටම පවර්ලා දෙන්න. පවර්ලා දෙනවයි කියලා කිව්වේ සින්නක්කරවම ලියලා දෙනවයි කියන එකයි. මේ කෝසල බේබි දේශපාලනය කරන්නේ තමුන්ට තියෙන දේ මිනිස්සුන්ට බෙදලා දෙන්න මිසක් ඔය සමහරු වගේ දේශපාලනයෙන් හරි හම්බ කරගන්න නෙවෙයි. මේ කුඹුරු පවරලා දෙනවයි කියන එක කෝසල බේබි කරන්න ඉන්න වැඩවලින් එකක් විතරයි. අපිට වගේම ගමේ හැමෝටම සේවයක් වෙනවා දකින්න ඕන නම් කෝසල බේබි අපි දිනවන්න ඕනේ. ඒක අපි කාගේත් යුතුකමක් වගකීමක් කියලා මම මේ අවස්ථාවේ සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා. අයියද වේලාසනේ මංගෝ කෙලියට ගත්තා දවසක් කස් කරද්දි මං දැක්ක ඔක බෑග් එකක තිබුණා මං හිතුවේ ඔයා මට යන්න කියයි කියලා මගේම කියන්නේ ඔයාගේ මොහොතට මාදවයි. වඩා හොඳ මොකක්ද කියලා තීරණය කරන්න ඕනේ මම. කවදා හරි දවසක මාව පොලිසියට හරි කෝසලගේ මැරෙන්න හරි මාව අහුවෙන්න පුළුවන්. ඒක අයියා හිටිය කියලා වෙනසක් වෙන්නේ නැහැ. අයියටවත් මටවත් කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. ඔයා හිතන්නේ මම බලා ගන්න පුරුදු වෙන්නේ නිකමට කියලාද? මං හිතනවා තාමත් ඉන්නේ ඒ ගැන සැකෙන් කියලා. කිසිම දෙයක් සිද්ධ නොවෙච්ච ගානට මං අයියා ළඟට වෙලා සැහැල්ලුවෙන් ඉන්නවා තමයි.
ඒත් මාව හොයන එක කෝසලවත් පොලිසියවත් නවත්තලා නැහැ. ඒක අපි දෙන්නම දන්නවා. අයියට පුළුවන් දෙයක නවත්තන්න. මං කියන්නේ ඇත්ත නේද? අමාරුවෙන් හරි ඇත්ත පිළිගන්න වෙනවා. මොකදද බලාගෙ තියාගත්තේ නැද්ද ගෙදර ආවේ? මට හැමදාම උනත් අලව ඉන්න පුළුවන්. එහාටම වෙලා ඉන්න එකනේ ඇත්තේ. දැන් තොපි මට කියන්නේ ගෙදර එන්න එපා කියලා. ආ? සියෙන් ඉන්නේ ලක්පතා කරන්න අම්මේ. මං සියෙන් තමයි යකෝ ඉන්නේ. තොපි නෑ සියෙන් ඉන්නේ. උඹලාගේ අර රූපසිරියා ඊයේ පෙරේදා අල්ලගත්ත ඉඩම් වලින් එක බින් අඟලා දුප්පමිනියෙකුට ගේ කැල්ලක් හදාගන්න දුන්නා. ඈ නෑ. ඌ ඒවට මොකද කරන්නේ? ඒවට කම්බි ගාලා ඊළඟට දානවා කරන්ට් එක. බල දැනගනින් අපේ කෝසල බේබි හාමු වලව්වේ ඉඩම් මිනිස්සුන්ට නිකම් බෙදලා දෙනවා නිකම්. දෙයි 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 නිකම්ම දෙයි. බලට මං කියනවා විශ්වාසනෑනේ ඒකනේ. මේ ගෙට ගිහිල්ලා බුදිය ගන්නවද? මෙතන කෑ ගහලා ඉවරලා රතු හිනසන්න නැතුව. ආ ඒක පුළුවන් පස්සේ. මං කියන්නේ මනුස්සකම තියෙන්න ඕනේ. ඒකයි මං කියන්නේ මට ඇති ප්‍රශ්නේ නෑ. මම්මගේ කෙල්ලෝ ගෙදර එක්කන් ආපු දාට උඹලට තේරෙයි මෙච්චර කල් මම මොකද්ද කොලේ කියලා. කුරා කූඹියේ කුරන්වත් ඒකිට හානියක් නැතුව මම එක්කන් මම එක්කන් අය කෙල්ල අනේ මගේ කෙල්ල මම ඔක්කේ තියාගෙන ඔක්කේ තියාගෙන කතන්දර කියවපු කෙල්ල අනේ මගේ කෙල්ල අනේ